දේශපාලන පක්ෂයක් ඇතියට ලොකුම සහ හොඳම මූලස්ථානය තියෙන පක්ෂය ඇතියටයි එක්සත් ජාතික පක්ෂය සැලකෙන්නේ. ඔව් මෙන්න මේ සෙනිකතු ගොඩනැගිල්ල තමයි ඒ මූලස්ථානය. හැබැයි මේකේ භූමි දෝෂයක් තියෙනවා කියලා බොහෝ දෙනෙක් කියනවා. ඉතින් ඒක ඇත්තද? ඇත්ත නැත්ත කොහොමුණත් පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා පහුගිය දවසක පක්ෂ ප්‍රබලයෝ කීප දෙනෙක් එක්ක සාකච්ඡාවක් නිරත වෙද්දී මෙන්න මේ භූමි දෝෂ කතාව ඇදිලා ආවා. දයා පැල්පොළ, වජිර අබේවර්ධන, රුවන් විජේවර්ධන ඒත් එක්කම අකිල විරාජ් කාර්යසම වගේ කට්ටියක් පක්ෂේ නායකයත් එක්ක පැවතිච්ච සාකච්ඡාවක තමයි පක්ෂයේ උපනායක අකිල විරාජ් කාර්යසම මහත්තයා විසින් මේ කතාව ඇදලා ගත්තේ. සර්, අපේ පක්ෂයේ පහුගේ කාලේ පුරාම චන්ද්‍රවලදී පහු බැස්සා. අපේ කාලේ විතරක් නෙමෙයි ජයර් ජයවර්ධන මහත්තයාගේ කාලෙත් නරක කාලයක් උදා වුණේ මේ සිරිකොතට ආවට පස්සේ. ඒ හින්දා සර් අපි අපේ පක්ෂ මූලස්ථාන වෙන තැනකට ගෙනියමු. අකිල, මේ කතාව කොහෙ නිකම්ම නෙමෙයි විකල්ප ස්ථානයකොත් හිතේ තියාගෙන තමයි මේ කතාව කිව්වේ. මොකද්ද මේ විකල්ප ස්ථානය? ඇයි එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික කම්කරු සංගමය ඒක තියෙන රාජගිරිය. එතන අක්කර 5ක් විතර මුල් ප්‍රමාණයක් තියෙනවා. ඒකත් එක්සත් ජාතික පක්ෂයට අයිති දේපළක්. අන්න ඒ ඉඩමට සිරකොත ගෙනියමු කියලා තමයි අකිල ජනාධිපතිතුමාට යෝජනා කළේ. ඉතින් ජනාධිපතිතුමා මේ යෝජනාවට එකඟ වුණාද? අකමැති වුණෙත් නෑ. ජනාධිපතිතුමා අකිලගේ යෝජනාවට කිව්වේ මේ වගේ කතාවක්. මේ වෙලාවේ හැටියට අපිට එතන ගොඩනැගිලි හදන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා අපි ලොකු කම්පැනියකට මේ ඉඩම බදු දීලා එතන තට්ටු 7ක් 8ක් හදාගත්තොත් ඒකෙන් තට්ටු 2ක් විතර අපිට අපේ වැඩේට ඉල්ල ගන්න පුළුවන්. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ පිටකොට්ටේ සිරිකොත මන්දිරය අතහැරලා රාජගිරියට එයිද? ඔව් ඉතින් භූමි දෝෂ තියෙනවා නම් මොකටද එතන ඉන්නේ?